ආසයි මට කවුරු හරි වෙස්ලේක් කුඩයක් තෑගක් විතර දෙනවා නම් ඔන්න තියනවා චොක්ලට් කන්න තියෙන තැනක් නෙමෙයි නාන්න තියෙන තැනක් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ලංකාව සූදානම්ද මේ ලෝකය හරිම ලොකුයි ඒ නිසාම අපි දන්න දේවල් හරිම පොඩ්ඩයි ඉතින් ඒ දන්නේ නැති අහලා නැති ඒ හැම දෙයක් ගැනම දැනුවත් වෙන්න අප්ඩේට් වෙන්න තමයි අපි හැමදාමත් උත්සාහ කරන්නේ. ඉතින් සීනතු රූත් එක්ක එකතු වෙන ඔයාව අපි කැමති දැනුම විනෝදේ සතුට මේ හැම දෙයක්ම එකතුව ඔයාව අප්ඩේට් මනුස්සෙක් කරන්න. ඒ නිසාම තමයි අද ඉඳන් ඔයාට අපි මේ වගේ විශේෂ වැඩසටහන් මාලාවක් අරගෙන එන්නේ. ඉතින් අපි මතක් කරනවා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න අපිව subscribe කරන්න, like කරන්න, ඒ වගේම මේ වීඩියෝ එක බලලා comment කරන්න. සාමාන්‍යයෙන් අපි කුඩයක් ඉහලන්නේ අවුවට එහෙමත් නැත්නම් වැස්සට. හැබැයි මේ වීඩියෝ එක බලුවට පස්සේ ඔයා හිතන්න පටන් ගනී ඉහලන කුඩේ මොන වගේ එකක්ද කියලා. එහෙම හිතන්නේ එකපාරක් නෙමෙයි දෙපාරක්ම. හන්ජෝවෙහි යූහැන් දිස්ත්‍රික්කයේ ෂින්ෂන් ගම්මානයේ මෙම වැඩපොලේදී වෙස්ලෙක් පාරම්පරික සේදකුඩ නිර්මාණකරුවෙක් සහ ජාතික නියෝජිතෙක් වන සොංග් චිමින් මහතා මෙම පාරම්පරික කුඩේ ගැන ළමුන් පිරිසකට උගන්වන ආකාරයයි මේ. 1931 දී ආරම්භ කරපු වෙස්ලෙක් කුඩේ නන සඳහා දේශීය උණබම්බු සහ ආවරණ සඳහා හන්ජෝ සිල්ක් භාවිත කරනවා. මේ කුඩවලට වෙස්ලෙක් නම ලැබුණෙත් බොහෝ විට වෙස්ලෙක් විල වටා දර්ශන මේ සඳහා යොදා ගන්නා නිසයි. වෙස්ලෙක් සේදු කුඩයක් හදන්න පියවර 18ක් පමණ අවශ්‍යයි. උණබම්බු තෝරා ගැනීම, නනසා කුඩමිට සැකසීම, මතුපිට අලංකාර කිරීම සහ අන්තිම හැඩ කිරීම ඒ අතර වෙනවා. විශේෂයෙන්ම අභියෝගාත්මක පියවරක් වන්නේ කුඩ රෙද්ද මත චිත්‍ර සහ මෝස්තර අඳින එක. සරල හෝ පහසු වගේ පෙනුනත් මේ නිර්මාණ කරන්න සැලකිය යුතු කුසලතාවක් අවශ්‍ය වෙනවා. පටන් ගන්නකොට තීන්ත ටිකක් රළුයි. ඒත් හොඳින් පාට කරනකොට සියුම් රටාවල් මේක ඉස්මතු වෙන්න ගන්නවා. මෙම ක්‍රියාවලියට අතින් යොදන පීඩනය හා වර්ණ මිශ්‍ර කිරීම වගේ විශේෂිත තාක්ෂණික ක්‍රම ඇතුළත් වෙනවා. උදාහරණයක් විදියට දීප්තිමත් කොටස් වලට ගැඹුරු වර්ණ අවශ්‍යයි. සෙවන ඇලි වලට ලා පාට ඕනේ වෙනවා. පැයකට විතර පස්සේ හඳේලිය වැටිච්ච පොකුණු තුනක රටාවක් කුඩ රෙද්දෙන් මතුවෙනවා. මෙය වෙස්ලෙක් විලේ දකින්න පුළුවන් දර්ශන 10න් එකක්. මෙම තාක්ෂණය නිසා හන්ජෝ සිල්ක් කුඩ මේ දර්ශන ලස්සනට අඳින්න පුළුවන්. මේ තීන්ත ආලේප කරන විදිය ස්ප්‍රේ පේන්ටින් සහ පින්සල් වලින් අඳිනවට වඩා හුඟක් ආලෝකමත්. ඒ වගේම මේක අපිට ආවේනික වෙච්ච වෙනස්ම වෙනස් ක්‍රමයක්. උනබට කුඩ නන විදියට යොදා ගනිද්දී සිනිඳු පිටත තීරු සඳහා කොළ පාටත් ඇතුළු තීරු වලට කහ පාටේවත් පාවිච්චි කරනවා. සම්පූර්ණ කුඩයක් සඳහා එකම උනබට කොටසකින් පරිස්සමින් සහ අංක පිළිවෙලට සකස් කරගත්ත තීරු අවශ්‍ය වෙනවා. කොළපාට තීරු කුඩේ පිටත පැත්තෙත් කහපාට ඇතුළතුණු තබ ඇති නිසා කුඩේ වහලා තියෙන වෙලාවට රවුම් හැඩයක් සාතික කරනවා. මේ නන තීරු දෙකට මැදි වෙච්ච කුඩා රෙද්ද එළියට පේන්නේ නැහැ. අන්න ඒක තමයි මේකේ තියෙන වටිනාකම. ඒ නිසා මේ වගේ කුඩයක් ලෝකෙ කොහෙන්වත් හොයාගන්න බෑ. මේක අපේ මුතුන් මිත්තන්ගෙන්ම එන දෙයක්. වෙස්ලෙක් සේදු කුඩයක් හදන්න අවශ්‍ය පියවර 18 ඉගෙන ගන්න සෑහෙන කාලයක් ගත වෙනවා. මේ පාරම්පරික ශිල්පයේ දිගටම පවත්වාගෙන යන්න අවශ්‍ය නිසා සොන් චිමින් මීට අවුරුදු 3කට කලින් Tamange රැකියාවෙනුත් සමුගත්තා. දැන් ඔහු දිස්ත්‍රික්ක නියෝජිතයෙක් ලෙස මෙම කුඩ ප්‍රවර්ධනය කරන්න කැප වෙලා. අපට පාරම්පරික උරුමය රැක ගන්න ඕනේ. ඒ හින්දා අපි කරන්නේ ජනතාව අතරට යන එක. පාසල්, සංස්කෘතික මධ්‍යස්ථාන, කෞතුකාගාර අපි ඒ වගේ ස්ථානවල ප්‍රදර්ශන පවත්වලා මේක ප්‍රචාරය කරනවා. විශාල පිරිසකට අපේ සේද කුඩ ගැන දැනුවත් කරන්න තමයි අපට අවශ්‍යතාවය තියෙන්නේ. මේ වෙනකොට Umbrella Girl චිත්‍රපටය ඉතාම සාර්ථක විදිහට චීන සිනමා හල්වල තිරගත වෙනවා. මෙහි පෙන්වන කුඩ සහ චිත්‍රපටය වෙස්ලෙක් සේද කුඩේ ආභාෂය ලබා තිබෙනවා.
සංස්කෘතික උරුමය සහ මෙම චිත්‍රපටයේ නිර්මාණාත්මක බව නිසා මෙම කුඩ ජාත්‍යන්තර වශයෙන් ප්‍රවර්ධනය කරන්න හැකි විදි ගැන හැමෝම කතා වෙනවා. ප්‍රේක්ෂකයන්ට ළඟාවීම සඳහා තියෙන බාධා බිඳ දමමින් අපි චිත්‍රපට වෙනි කලා නිර්මාණ කරමින් මේ වගේ සුන්දර කුඩ නව්‍යකරණය කිරීම තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. මට වෙස්ටර්න් කුඩයක් තෑගක් විදියට දෙන කෙනෙක්ට මන් දෙනවා චොක්ලට් බෑග් එකක්. හැබැයි ඒක චොක්ලට් පුරවපු බෑග් එකක් නන් නෙමෙයි, චොක්ලට් වලින්ම හදපු බෑග් එකක්. ඒක මං ගත්තේ මෙන්න මෙතනින්. මේක බැලූ බැල්මට චොක්ලට් සාප්පුවක් වගේ. හැබැයි ඉතින් මේක චොක්ලට් කෞතුකාගාරයක්. මේ රසවත් විශ්මලන්තේ නම චොක් චොකෝ චොක්ලට් කෞතුකාගාරය. ඒ පිහිටලා තියෙන්නේ ෂැන්ඩොම් පළාතේ අවුරුදු 100කට වඩා පරණ වෙළඳ නගරයක. මේ තට්ටු හතරක ගොඩනැගිල්ලට ආවොත් චොකලට් සම්බන්ධ විගණන ගන්න, රසවත් චොකලට් කන්න වගේම චොකලට් වලින් හදපු ලස්සන නිර්මාණත් බලා ගන්න පුළුවන්. නියමයි. මෙතෙන්ට ආවට පස්සේ මටත් හොඳ චොකලට් සුවඳක් දැනුණා. ඔබ දකින සෑම නිර්මාණයක්ම සම්පූර්ණයෙන්ම චොකලට් වලිනුයි හදලා තිබෙන්නේ. මේ වගේ ලස්සන මූර්ති නිර්මාණ, ලෝක ප්‍රසිද්ධ චිත්‍ර, ඔබ විශ්වාස නොකරයි මේ හෑන්ඩ් බෑග් එක පවා. මේක දැක්ක ගමන් මට මතක් වුණේම සුප්‍රසිද්ධ ඇමරිකානු චිත්‍රපටයේ චාලී ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි. මේ අලුත්ම අමුතුම දේවල් නිසා මේ අප්‍රේල් මාසයේ විවෘත කළ දවසේ ඉඳන් ගොඩක් අය මෙතනට ඇවිත් තියෙනවා. ගොඩක් වෙලාවට කුඩා දරුවන් සිටින පවුල් ගිම්හාන නිවාඩු කාලේ දවසකට 2500ක් පමණ මෙතන බලන් එනවා. අපි රිවිව් වල දැක්ක හොඳම තැන තමයි මෙතන. අන්න ඒ හින්දාම තමයි අපි මෙතෙන්ට විශේෂයෙන්ම බලන්න ආවේ. අපිට ඉගෙන ගන්නත් පුළුවන්, ළමයිට විනෝද වෙන්නත් පුළුවන්. ගොඩක් ළමයි ඉන්නවා. මේකෙදින් රසවත් දෙයක්නේ. මම මේක කලින් වීඩියෝ වල දැකලා තිබුණේ. ඒකයි මෙහට එන්න ආස කළේ. මේක ලොකු අත්දැකීමක්. කෞතුකාගාරයේ විශේෂම දේ තමයි මෙතනට නමුත්තන්ට ඔවුන්ගේම චොකලට් අත්කම් නිර්මාණය සිදු කරන්න පුළුවන් වීම. මමත් උත්සාහ කරලා බලනවා. ඒ නිසා මමත් මගේ චොක්ලට් එකක් හදනවා දැන්. හරි. දැන් හැඩේ අරගෙන ඉවරයි. දැන් අපි ෆ්‍රිජ් එකට දාමු. කොහොමද රස? හරිම රසයි, වටිනවා. ඇත්තම කියනවා නම් මේක හරිම රසයි. ලෝකයේ සුප්‍රකට චිනී ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සියලුම කටයුතු සූදානම්. ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාවේ සහභාගීත්වය කොහොමද? ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මගින් මෙවරත් කන්ට්‍රි පැවිලියන් සහ එන්ටර්ප්‍රයිස් පැවිලියන් කියන කොටස් දෙකටම ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සූදානම් කරමින් පවතිනවා. ඒ සඳහා අපි දැනටමත් අපනයන සමාගම් 18ක් තෝරාගෙන ඉන්නවා. එයින් අපනයන සමාගම් 14ක්ම තමන්ගේ භාණ්ඩ ප්‍රවර්ධනය කරන්නේ ආහාර සහ පාන අංශයෙන්, එහෙම නැත්නම් කෘෂිකාර්මික නිෂ්පාදන තමයි ප්‍රවර්ධනය කරන්නේ. ඒකම තව සමාගම් හතරක් මැණික් සහ ස්වර්ණාභරණ අංශයේ වෙළඳ කුටි පවත්වාගෙන තමන්ගේ භාණ්ඩ ප්‍රවර්ධනය කරනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නැෂනල් පැවිලියන් එක කියන කුටියේ අපනයන සංවර්ධන මණ්ඩලය සමග එකතු වී ශ්‍රී ලංකා තේ මණ්ඩලය, ශ්‍රී ලංකා ස්වර්ණාභරණ මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, ශ්‍රී ලංකා හස්තකර්මාන්ත මණ්ඩලය වගේම පොල් සංවර්ධන අධිකාරියක් නැෂනල් පැවිලියන් එක තුල තමන්ගේ සේවා සහ නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. මේ වන විට චීන ශ්‍රී ලංකා වෙළඳ ගනුදෙනුවල ස්වභාවය කොයි වගේද? චීනය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාක්ෂික වෙළඳාම පසුගිය වසර ගණනාවක් පුරාම අඛණ්ඩව වර්ධනය වෙමින් පවතිනවා. 2023 වසර ගැන සලකන විට ශ්‍රී ලංකාව විසින් ඇමරිකන් ඩොලර් මිලියන 258ක භාණ්ඩ චීනයට අපනයනය කරලා තියෙනවා. ඒ අතින් බලන විට චීනය අපගේ 10වෙනි අපනයන වෙළඳපළ බවට පත්වෙනවා තියෙනවා. අනිත් අතින් බලන විට ශ්‍රී ලංකාව විසින් 2023 වසරේදී ඇමරිකන් ඩොලර් බිලියන් 3ක් වටින භාණ්ඩ චීනයෙන් ආනයනය කරලා තියෙනවා. මේ දත්තානුව බලන විට අපිට පෙනී යනවා පසුගිය වසර ගණනාව පුරාම චීනය අපගේ ප්‍රධාන වෙළඳ හවුල්කරුවෙකු බවට පත් වී ඇති බවට.
මේ වගේ ලස්සන අපූරු වීඩියෝස් බලන්න නම් සියනතුරු තමයි. අපි තවත් දවසක හම්බෙමු. හැබැයි ඊට කලින් මතක ඇතිව subscribe කරන්න, like කරන්න, comment එකකුත් දෙන්න.